අද අපි කතා කරන්නේ ලව් ස්ටෝරි එකක් ගැන. සාමාන්‍යයෙන් මම ලව් ස්ටෝරිස් කියනවා අඩුයිනේ. හැබැයි මේක ඕගොල්ලෝ අහලා තියෙන ලව් ස්ටෝරි එකක් නොවෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ වගේම මේක මේ නූතන ඉන්දියානු දේශපාලනයේ එක්තරා කතාවක් විශ්වවිද්‍යාලයේ වශයෙන් ඉන්දියානු දේශපාලනයේ වැදගත් කතාවක් දේශපාලනයට සම්බන්ධයි එක්තරා විදිහකට. ඒක නිසා මේ කතාව දේශපාලනික වශයෙන් වගේම ආදර කතාවක් විදිහට බොහොම සුවිශේෂී කතාවක්. මේ කතාවේ කතානායකයා ඒ කියන්නේ කොල්ලා උල්ලාස්කර දත් කියලා බෙන්ගාලි ජාතික විප්ලවවාදියෙක්. ඉස්සර දැන් විශේෂයෙන්ම මහත්මා ගාන්ධිගේ ඔය අවිහිංසාවාදී ව්‍යාපාරය එන්න කලින් එක්තරා කාලයක ඉන්දියාවේ ජාතිකවාදී ව්‍යාපාරය දියුණු වෙන්න පටන් ගත්තා. ස්වදේශී ස්වතන්ත්‍ර වගේ අදහස් ඉස්සරහට එන්න පටන් ගත්තා. ඒවත් එක්ක සමහර ප්‍රදේශවල බ්‍රිතාන්‍ය පාලකයන්ට විරුද්ධව ආයුධ සන්නද්ධ අරගලයක් කර යුතුයි කියලා විශ්වාස කරපු විප්ලවවාදීන් බිහි වුණා. අද වෙනකොට මේ විප්ලවවාදීන් ගැන කතාව ගොඩක් අඩු වෙලා තියෙනවා නෙමෙයි ආපහු මතු වෙලා තියෙනවා. නමුත් පහුගිය කාලේ ඉන්දියාවේ දේශපාලනය තුළ ওই පරණ විප්ලවවාදීන් ගැන කතාව ගොඩක් යටපත් වෙලා තිබෙන මොකද විශේෂයෙන්ම ඒකට එක හේතුවක් තමයි 1947 පස්සේ බලයට ආපු නේරු ගාන්ධි ඒ පවුලේ අය අර විප්ලවවාදීන් ගැන වැඩි කතාබහ නොකිරීම. නමුත් දැන් බීජේපී එක බලයට මිල කාලයක් වෙනවා. දැන් බීජේපී එකේ ඉතිහාසය නැවත අවුස්සමින් ඕන් ඒගොල්ලන්ට ඕන විදිහට ඉතිහාසය ලියන්න උත්සාහ කරනවා. එතකොට අර කතන්දර එළියට එනවා. ඉතින් කොහොම වෙතත් මේ කතා කරන්නේ උල්ලාස්කර දත් කියන විප්ලවවාදියා ගැන. ඔහු බෝම්බ හදන කෙනෙක්. ඇත්තටම තමන් සෝත්සාහයෙන් ඉගෙනගත්තු ඔහු රසායන විද්‍යාව ගැන උනන්දුවක් තිබ්බ කෙනෙක්. ඒ හින්දා ඔහු මේ බෝම්බ හදන වැඩේ ඉගෙනගෙන තියෙනවා. 1885 තමයි ඔහු ඉපදුනා කියලා කියන්නේ. 1900 ගණන්වල මුල් කාලේ බෙන්ගාලයේ මතුවෙච්ච ජාතිකවාදී විප්ලවවාදී කණ්ඩායමකට ඔහුත් සම්බන්ධ වෙනවා. මේ කණ්ඩායම ඕගනයිස් වුණේ ඒ දවස්වල තිබුණා අනුශීලන සමිති කියලා කාය වර්ධන සමිතියක්. මෙන්න මේ කාය වර්ධන සමිතිය හරහා තමයි මේ ජාතිකවාදී කණ්ඩායම එකතු වෙන්න පටන් ගත්තේ. දැන් මේගොල්ලන්ට ඉන්ස්පිරේෂන් එකක් වෙච්ච මතවාදීමය අදහස් දැක්වීම වලින් මේගොල්ලන්ව පෝෂණය කරපු අය හිටියා. ඒ අතරේ ප්‍රධාන තුන් දෙනෙක් හිටියා ලාල් බාල් පාල් කියලා. ලාල් ලාජ්පත් රාය්, බාල් ගංගර්ධර් තිලක්, ඊළඟට බිපින් චන්ද්‍ර පාල්. මේකෙන් බිපින් චන්ද්‍ර පාල් වැදගත් වෙනවා අපේ කතාවට ඉස්සරහදී. දැන් තාම කෙල්ලගෙන කියන්න ආවේ නැහැ. පොඩ්ඩක් ඉවසන්න. ඉතින් 1907 දී මේ මම කියපු විප්ලවවාදී කණ්ඩායම මහේස්ත්‍රාත්වරයෙක් ඝාතනය කරන්න ගිහිල්ලා ඒ වැඩේ කොහොම හරි ගැස්සිලා අන්තිමට මේ පිරිස අත්අඩංගුවටපත් වෙලා නඩුවක් යනවා. ඒ නඩුව අලිපෝර් බෝම්බ නඩුව කියලා බොහොම ප්‍රසිද්ධ නඩුවක් ඉන්දියාවේ ජාතික සටන් ඉතිහාසයේ. මේ නඩුවේදී දැන් මේ කණ්ඩායමේ බෝම්බ හදන මනුස්සයනේ උල්ලාස්කර දත්ව මරණීය දණ්ඩනයට නියම කරනවා. ඊට පස්සේ මරණීය දණ්ඩනය පස්සේ අභියාචනයකින් අනතුරුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් බවට පත් කරනවා. ඊට පස්සේ මේ විප්ලවවාදීන්ව ඒ කාලේ යැව්වේ අන්දමන් දූපත්වල තිබිච්ච කාලාපාණි කියපු එහෙම නැත්නම් සෙලියුලර් ජේල් කියලා කියපු බන්ධනාගාරයට. සෙලියුලර් කියලා කියන්නේ එක සෙල් එකක් කියන එකනේ. දැන් මේ බන්ධනාගාරයේ අරමුණම ඒ රැඳවියන්ව බිඳ දමන එක. එතකොට මේගොල්ලන්ට එක එක්කෙනාට තනි තනි කුටි තමයි තිබුණේ. එකිනෙකාට කතා කරන්න විදිහක් නැහැ. එතකොට ඊට අමතරව මේගොල්ලන්ට බොහොම දරුණු විදිහට වද දුන්නා. මේගොල්ලන්ට බොහොම අපිරිසිදු විදිහේ කෑම බීම තමයි ලබා දෙනු ලැබුවේ. ඒ වගේම මේගොල්ලන්ගෙන් බොහොම දරුණු විදිහට වැඩ ගත්තා. ඒක වැඩක් තමයි සෙක්කුවක බැඳලා තෙල් හිඳින්න දාපු එක. දවසම ඒ වැඩේ කරන්න ඕනේ. ටාගට් එක කවර් කරේ නැත්නම් ඊට පස්සේ ඒකටත් දඬුවමක් ලබනවා. ඔය විදිහට මේගොල්ලන්ව තනි හුදකලා කරලා මේගොල්ලන්ට වද දීලා ඊට අමතරව පහර දීම් මේ වගේ වද දීලා කෑම බීම හරියට දෙන්නේ නැතුව ඊළඟට වැඩ අරගෙන මේගොල්ලන්ව බිඳ දමන්න තමයි මේ තිබිච්ච මේ සෙලියුලර් ජේල් එක පාවිච්චි කරේ. ඒ වගේම වැදගත් කාරණේ මේක අන්දමන් දූපත්වල තිබ්බ ඉන්දියාවෙත් කාෂ්ඨම පළාතක්. අනික එක මහා කියන්නේ ප්‍රධාන භූමියෙන් ඈත. කොමාරි මේ කාලාපාණි වල ඉන්නකොට එක දවසක් උල්ලාස්කර දත්ත සහලෝල උණ ගැනෙනවා. ඔහු වැඩ කරන්න ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ කට්ටිය කරන්නේ ජේලර්ස්ලා කරන්නේ මෙයාව අරගෙන ගිහිල්ලා ඉවරලා පුටුවක යට ගහලා විදුලි සැරවත් දාන්න පටන් ගන්නවා.
දිගින් දිගටම විදුලි සරවත් ගන්න පටන් ගන්නවා. ඉතින් උල්ලාස්කර දත්ත දරා ගන්න බැරුව අන්තිමට කෑ ගහන්න ගන්නවා. මුළු ප්‍රිසන් එකටම ඇහෙන්න කෑ ගැහුවයි කියලා තමයි කියන්නේ. කොහොම හරි බොහොම බරපතල විදිහට කෑ ගහන්න ගන්නවා. ඊට පස්සේ අන්තිමට එක වෙලාවක ඔහුගේ සිහිය විකල් වෙනවා. කොහොම හරි අනික් හිරකාරයෝ මේ මෙයාගේ වේදනාව අහලා ඒගොල්ලෝ යටත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හංගර් ස්ට්‍රයික් එකක්, ඒ කියන්නේ කැම්බියුම් ප්‍රතික්ෂේප කරලා උපවාසයක් පටන් ගන්නවා. අන්තිමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව තීරණය කරන උල්ලාස්කර දත්ත අර හිර ගෙදරින් අරන් ගිහිල්ලා මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා මදුරාසිය තැනකට අරගෙන යනවා. ඒ අනුව ඔහුව මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා අරන් යනවා. ඔන්න දැන් ගෑනු ළමයා ගැන කියන්න යන්නේ. දැන් මේ මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා අරන් ගියපු කාලෙත්, ඒ වගේම ඊට කලින් ඔය සිර කඳවුරේ ඉන්න කාලෙත්, ඔය වද විඳිනකොටත්, විදුලි සැර වදිනකොටත්, ඔය සියරම වෙනකොට එයාගේ හිතේ ඇඳිලා තියෙන එක ඡායාවක් තියෙනවා. ඒ තමයි ලීලා. ලීලා කියන්නේ අර මං කලින් කියපු ලාල් බාල් පාල් තුන්දෙනාගේ පාල්ගේ, විපින් චන්ද්‍ර පාල්ගේ දුව. ගැන්නේ විප්ලවවාදී පසුබිමක් තිබිච්ච, ජාතිකවාදී පසුබිමක් තිබ්බ එක්කෙනෙක්. ඉස්කෝලේ කාලේ මේගොල්ලෝ යාළුවෝ. ඉතින් විවාහ වෙන්න තමයි හිටියේ. නමුත් උල්ලාස්කර දත්ත අත්අඩංගුවට ගත්තට පස්සේ ඔහුව සෙලියුලර් ජේල් එකට ගෙනිච්චට පස්සේ ඉතින් ඒගොල්ලන් අතර සම්බන්ධය නැති වෙලා යනවා. ඒ කියන්නේ කිසිම සංනිවේදනයක් නැහැ, මුකුත් නැහැ. මේ මනුස්සයාට මොකද්ද වුනේ කියලා දන්නේ. අවුරුදු ගානකට පස්සේ, දශකයකටත් වැඩි කාලයක් ගියාට පස්සේ උල්ලාස්කර දත්ත අර විකෘති තත්ත්වයෙන් සනීප වෙලා ඔහුව නිදහස් කරනවා. නිදහස් කරාට පස්සේ ඔහු යනවා ඉතින් ලීලාව හොයාගෙන. ඉතින් යනකොට දැන් ලීලා මෙයා ගැන බලාගෙන ඉඳලා මෙයා මැරිලාද කියලා දන්නෙත් නෑ, මුකුත් දන්නේ නෑ. අන්තිමට ලීලා වෙනත් කෙනෙක්ව විවාහ කරගෙන. ඒ පාරේ ඉතින් කරන්න දෙයක් නෑ. දැන් අපේ දැන් කාලේ ඉන්න සමහර කට්ටිය වගේ ගිහිලා පිහියෙන් අයින්න ගියේ නෑ. මිනිස්සයා ආපහු හැරිලා එනවා. ඇවිල්ලා ඉවරලා ආපහු විප්ලවවාදී දේශපාලන සම්බන්ධන ආයතනයක් හිරේ යනවා එක වෙලාවක. එහෙම එහෙම ඉඳලා අන්තිමට උල්ලාස් කරදත් තමන්ගේ පාඩුවේ ගමට වෙලා තනියම ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට කාලයක් යනවා. ගිහිල්ලා 1947 අවුරුද්ද එනවනේ. 1947 අවුරුද්ද කියන්නේ ඉන්දියාව නිදහස ලැබපු අවුරුද්ද. ඉන්දියාවයි පාකිස්තානයයි කියලා රටවල් දෙකක් නිර්මාණය වෙනවා මහ විශාල ඝාතන වැලක් එක්ක. උල්ලාස්කර දත් ඒ කාලේ ඉන්නේ, ඔහුගේ ගම තියෙන්නේ නැගෙනහිර පාකිස්තානය, එහෙම නැත්නම් අද විදිහට කිව්වොත් බංග්ලාදේශ. ඔහු සරණාගතයෙක් විදිහට ආපහු ඉන්දියාවට එනවා. ඇවිල්ලා ඉතින් ඔහුගේ තනිකඩ ජීවිතය ගත කරනවා. ඔහම අවුරුදු ගානක් ගියාට පස්සේ 1957 විතර උල්ලාස්කර දත්ත ආරංචි වෙනවා මේ එයාගේ අර පරණ පෙම්වති ලීලා දැන් වැන්දබුවක්ය. ඒ වගේම එයා මේ ඉඟෙන් පහළ පණ නැතුව, ඉඟටින් පහළ පණ නැතුව ඔත්පල වෙලා ජීවත් වෙනවායි කියලා. එයා ඉන්නේ බොම්බායි. බොම්බායි පොඩි නගරෙකුත් නෙමෙයි. කොමාරි උල්ලාස්කර දත් ඔය වෙනකොට අවුරුදු 60කුත් පැනලා මිනිස්සයා බොම්බායට ඇවිල්ලා නගරය පුරාම සෝදිසි කරලා කොහොම හරි අන්තිමට ලීලාව හොයාගන්නවා. ලීලාව හොයාගෙන ඉතින් දැන් ඔත්පල වෙලා ඉන්නේ. ලීලාව එක් කරගෙන යනවා අසාම් ප්‍රාන්තයට යනවා. ගිහිල්ලා ලීලාවත් කසාද බැඳලා අලුත් ජීවිතයක් පටන් අරගෙන ලීලාගේ අන්තිම කාලේ එයාව බලා ගන්නවා. ඕක තමයි කතාව. අන්තිමට එයා හොයාගෙන ගියපු ආදරය එයාට හම්බ වෙනවා. ඉතින් මේ වගේ කතා විවිධාකාර මිනිසුන්ගේ කැපකිරීම්, ජාතික සටන, ඉන්දිය ජාතික සටනේ කතා ගොඩක් ඇත්තටම තියෙනවා. එකම දේ අර අපි නිතර අහලා තියෙන කතා ටික තමයි අපි ගොඩක් වෙලාට දන්නේ. නමුත් හැංගිච්ච කතා ගොඩක් තියෙනවා. දැන් වර්තමානයේ බීජේපී එක බලයට ඇවිල්ලා කාලයක් තිස්සේ දැන් ඉතිහාසය ඒගොල්ලන්ට ඕන විදිහට එක්තරා විදිහකට ආපහු ලියමින් ඉන්නවා. එතකොට ඔය කතා එළියට එනවා. ඒක ඒගොල්ලන්ගේ දේශපාලන ප්‍රොජෙක්ට් එකක් තමයි. නමුත් ඒකේ අතුරු කතාවක් විදිහට අපිට ඔය වගේ බොහොම සංවේදී කතා අහන්න ලැබෙනවා. ඒ සංවේදී කතා අතරනුත් සංවේදීම කතාවක් තමයි මට හම්බ වෙච්ච උල්ලාස්කර දත්ගේ ලීලාගේ කතාව.